ලවන් කියන්නේ නම් අර පෙරලෙනු පිට හොඳයි වගේ තමයි සාමාන්‍ය ලවන් ඉන්නේ නේ එහෙම එහෙමයි කිව්වේ නේ හින්දුවෙන් කිව්වේ හින්දුවෙන් කිව්වේ සමහර දේවල් ගැන තමයි හින්දුවෙන් තිබ්බ ටිකනේ වා කිව්වේ කලින් තිබ්බ විදිහමයි නේ සිද්ද හොඳයි මේ රෝයි රෝයි එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ ඔයි බය දරුස් කැහෙනකොට රෝයි බය වෙනවා නෑ එහෙම ඉතින් අමාරු දාන්නේ රෝයි ඇවිල්ලා ආව ගමන් මේ මොනවද අහන්නේ එහෙම කියලා මම කියන්නේ නෑ ඉතින් එහෙම අපි අමාරු දාන ප්‍රශ්න අහන්නේ නෑ चित्रपटी बालनवा म्यूजि कहानवा लंका नलुओ मिलियो गुतमतिम नलु जैक्सन फिल्म इसलाक वगे दूधर ऊना वगे बलगन आवे
දැන්තම අපි ගොඩක් ටැමිල් ඒ සයිට් එක බලන්න ගත්තේ නැත්නම් ටැමිල් මූවි විතරයි වැළුවේ හ්ම් ඉස්සරදම හරි ආසයි ජැක්සන් ඇන්තනි ඊට පස්සේ ශ්‍රියන්ත මැන්ඩිස් හ්ම් ඒගොල්ලන්ගේ දැන් ඉතින් ළඟදි මේ හ්ම් බැලෙන්නේ මේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ කාලේ වැඩිපුරම ඒ කියන්නේ දැන් ෂෙහන් එහෙමනම් ගොඩාක් ලෙක්චර්ස් වලට සහභාගී වුණු ළමෙක් ඒ කියන්නේ මේ විශ්වවිද්‍යාල ජීවිතය ඇතුළේ ඒ කියන්නේ ගොඩාක් ලෙක්චර්ස් වලටම ගිහිල්ලා හරිම ආදර්ශමත් විදියට තමන්ගේ විශ්වවිද්‍යාල ජීවිතය ගත කරපු කෙනෙක් තමයි ෂෙහන් කෞෂල් ඒ කියන්නේ අතරම හරිම ආදර්ශයක් ඔබ අපිට ෂෙහන් කියලා තමයි ගොඩාක් thank you ken ෂෙහන් ත්‍රිවර ත්‍රි හරි කියන්න බා ඔයා හැමෝම ඉස්කෝලේ කාලේ ඔයා දැන් මොකක් කියන්න බලන්න අපිට ඉස්කෝල කාලේ මම තමයි ඉස්කෝලේ මං කිව්වේ සිං කරන්න ගත්තාසෙ මාවේ සින්දු කියන්න පුළුවන් කියලා මාව ඉස්කෝලේ ස්ටාගෙන කරා ඉතින් ගොඩක් ගර්ල්ස් එක මික්ස් ස්කූල් එකක්ද නේද මික්ස් මික්ස් ආ ගොඩක් ගර්ල්ස්ලා ගොඩක් ආදරෙන් මොකද ආදරේ දැක්කුවා ආ ගොඩක් ගර්ල්ස්ලා ගොඩක් අක්කිය කෙනෙක් අයියෝ ඇයි වායක කිව්වේ නිකන් सुंदर अद्देन अनिवार्य ඔයාක සාමාන්‍යයෙන් දැන් ශිහාන් එහෙමනම් ඇත්තටම කියන්නේ එයාට එහෙම කිසිවක් තිබුණේ නැහැ කියලා يعني එයාගේ ලයිෆ් එක අර එයාගේ රිලේෂන්ෂිප් වල පබ්ලික් රිලේෂන්ස් ඇතුලේ එහෙම පුත්න සාවදාලිය විතරයි විතරයි කියන එක තමයි ශිහාන් කියන්නේ ඔයාගේ කොහොමද ෆස්ට් ලව් එක ස්කෝලේ කාලේ එහෙම ස්කෝලේ ෆස්ට් ලව් හා හා තිබ්බා ලෙටර්ස් එහෙම වලින සිංහල මීඩියා නේ සිංහලෙන් සිං තමිල් සොංග්ස් ද අරගෙන ලියන්නේ නෑ නෑ මම ඒ ගර්ල් කෙනෙක්ව ලව් කරා මොකක් ගර්ල් කෙනෙක්ව ලව් කරා ඉස්කෝලේ ආදරේ ආදරයක් අපි අපි ඉස්සර ෆෝන් මුකුත් නැහනේ S3 එක තමයි ලව් කරන්නේ ඒ කොහොමද S3 අරද ඉස්කෝලේ නේද සර්ස් සර්ලා ඉන්නවර පොඩ්ඩක් අමාරුයිනේ හා හා ඉතින් S3 එක තමයි අපි කතා කරන්නේ ආ කොම් ඉතින් මගේ යාළුවෙක් ලව් එක හොඳට ගියා මගේ යාළුවෙක් කිව්වා ලිව් මැදෙමු කියලා ස්ටෙප් එක ගියා ආදර්ශ ඒ කියන්නේ මම කර උපදේශයක් ගත්තා යාළුවෙක්ගේ යාළුවා තමයි කිව්වේ හරි නව් එක සාමාන්‍යයෙන් යනවා ඒක ලිව් මත් දෙන්න මම කිව්වා එපා මුත් දෙන්න ඕනේ ඔක නෑ දෙමු එලා එයා ලිව්වා එයා ලියලා සිකුරාදා දුන්නා මගේ තව යාළුවෙක් තමයි දුන්නේ ලිව්වා මෙයා දුන්නා මම මොකුත් කිව්වේ නෑ සිකුරාදා දවසේ මොකද උනේ වැඩේම සිකුරාදා දුන්නා දැන් මම එපා කිව්වා කමන්නෑ මෙයා දුන්නනේ හරි සවුන්ද පිළිතුරක් කියලා බලාගෙන හිටියා එතකොට මේ මේකලන් තාත්තා දැන් රත් වෙලා ස්කෝලට ඇවිල්ලා ස්කෝලට ඇවිල්ලා ගෙල්ලේ තාත්තා දන්නේ නැහැ මොකටද ගිහලා ඒ ටයලම මේටම මම කියන්නේ ලව් කරේ මම ලිව් එකනේ දුන්නේ එකනේ ඊපස්සේ දැන් මේ පොඩ්ඩක් යනකොට දැන් අපිට දැනගන්න මොනවාන්න මාට් වෙලා ආරම්භයි කියලා මාට් බලනකොට මෙයා දුන්න ගමන් මෙයා බෑග් එකේ දාගෙන බෑග් එකේ මොනවද කේස් එකේ තාත්තා දැකලා තාත්තා එක බලලා මට ඉතින් ගාන්න තමයි ඇවිල්ලා තියෙන්නේ හා හා සර් ළඟට ගිහිල්ලා සර් ආව මොකද දුන්නේ ඉතින් මුනාස මේ මගේ යාළුවෙක් හිටියා එයා පෙන්නවා මෙයා තමයි මං එපා කිව්වා තමයි යාළුවෙ කියලා එයාගේ යාළුවෙක් අනිත් යාළුවා එයා දුන්නා ඉතින් හොඳටම ගැව්වා සර් හොඳට ගැව්වා ඊට පස්සේ මම හිතුවා තාත්තාෙන් කණ්ඩ වෙයි කියලා මොනවා අයිය කෙනෙක් හිටිය හොඳට එයාගෙන් කණ්ඩ වෙයි කියලා කිව්වා මුකුත් දුන්නේ නැහැ හහ ඒ දැන් පස්සේ ලව් එක කරා ඒ දැන් පස්සේ කරා ඔව් දැන් මම මුකුත් කිව්වේ නැහැ අරයා තමයි ලියන්න කියලා මේ එළියමුද කියලා අහුවේ මම ආ කියලා කිව්වා ඌම ලියලා යාළුවා දුන්නා ලව් එක කියලා. ලව් එක ඉවරුණාට පස්සේ කොහමද ඇස්සලින් කතා කරලා කියන්නේ ලව් එක ඉවරුණාට පස්සේ. ඉතින් කතා කරන්න මුන්නේ නැහැ. මට යව බලන්න බයයි. මොකද තාත්තා මතක් වෙනවා. ඊට පස්සේ ඒක නම් තාත්තා ළඟදී දවසක් මාව දැක්කා. ඕකගෙන මොකද කතා කරේ නැහැ. හා. ඉතින් මේ සතුටින් ඉන්නවා ඇති. එයා සතුටින් ඉන්නවා ඇති. ඉන්නවා ඇති. ඉන්නවා කියලා. හා. ඒක වෙන අමුතු කතාවක්. එන වෙනස් කතාවක් නේ. ඊත්ම සාමාන්‍ය විවාහ වෙන්න කොයි කාලේ වගේද බලාපොරොත්තු වෙන්නේ ළඟදී තව එහාට තව කාලයක් ගිහිල්ලාද තව නිර්මාණ වල සහභාගී වෙලා පොඩ්ඩක් නේ. එහෙම නැහැ. එහෙම නැහැ කියන්නේ නිර්මාණ සහ කලාවත් එක්කම විවාහය පටල ගන්න කැමති නැහැ. ඉතින් විවාහය මම හිතනවා සුදුසු කාලය આવවම හැමෝටම වෙන්න ඕනේ. ඉතින් මමත් ළඟදිමත් නෙමේ ගොඩක් ඈතකත් නෙමේ. विवाह मुखदी सह मम
ශේත්‍රය ඇතුලේ කාර්ය බහුල ඒකට මම හිතනවා සක්සස් ෆවුල් ජීවිතයක් ගත කරන්න අමාරු වෙයි කියලා මම දන්නේ නැහැ පුළුවන් කියලා ඒ වගේ හස්බන්ඩ් කෙනෙක් වැඩ කරන්න ඕනේ නෑ 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 ඒ වගේ තේරෙන්නේ නෑ මේ දෙන්න දාලා වෙනම ඩිබේට් එකක් කරන්න පටිත්තාගඩ මේ විතර ෂූටි වල බොන්න තරම් රණ්ඩු වෙනවා ඇද්ද කියන්නේ නෑ අපි හැම රණ්ඩු වෙන්නේ නැහැ ඒ මේ වසන්නේ නැහැ නේ රුක්ෂානගෙන් කෙටි උත්තරයක් බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නෙම යොමු කරලා. මොන ප්‍රශ්න? දැන් මේ අහපු ප්‍රශ්න. ඒ කියන්නේ ශේෂ්ත්‍රය කෙනෙක් මට හිතෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අපි මොන ශේෂ්ත්‍රයේ හිටියත් මොන රාජකාරිය නිරත වුණත් අපි ඇත්තටම කාර්යබහුලයි. නමුත් ඒ කාර්යබහුලත්වයේ ඇතුලේ මම හිතන්නේ අපි ආදරය කරන කෙනාට අපි කොහොම හරි ඉඩක් වෙන් කරනවා. ඒක අර විසි is our fault කියලා කියනවා. एक आपे वरद विसी किए नहीं का इधर माँग आदरे करने के नाते ना मगे जीविते मैं कुछ र कार्य बहुत ना या तो मैं मगे जीविते आंके कर मटी देने अनिता ते हम वेनो वाला विसी क्या ने निकाम निकाम वचन आप की तरह काल वेन करना ना पुरुवा पेशली थिंग आदत आदत तोड़े नहीं पेशल है पेशल आदत तोड़े नहीं है दोरा गाल वाला माँग रहे ना लोग यार रही इधर ऐसा मायूमी अपे पड़ी दुवेना मगे दिलीनिगे गीते दिलीनिगे दिलीनी हम देम करला देना आदर वेणु प्रेम वेणु मंग ओण दे करला देना कि आवे नत्ते ऐ केलदमा केलिम आहन सूदान मिंगिनिने दिलीनी कियांड सर सीमत इन किया